සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කඩිනමින් ආපදා සහන සලසන්න ජනපතිගෙන් අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්. බත්තුව දුරහා ඉස්ලාම් අන්තවාදී මැඩලන්න සහාය වන්නේ ජනපති පාකිස්තානෙන් ඉල්ලයි. තානාපති සේවිකාවගේ ප්‍රකාශය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා රජය ස්විස් තානාපතිට දන්වයි. 19 ඩිවර්දි කරන්න සහාය දෙනවා. ඉජාපින් ප්‍රකාශය. ඇමරිකන් යුද නැවක් හොංකොං වෙත පැමිණීම චීනය තහනම් කරයි. දේශීය ප්‍රවෘත්ති අයාපත් කාලගුණයෙන් ආපදාවට පත්වුවන්ට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර පවත්නා අධික වෙසතත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ආපදාවට පත්වුවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක්ද අද පැවැත්ුණා. දිවයින දැනට තියෙන වර්ෂාපතනය ගත්තොත් පෙර දිනවලට සාපේක්ෂව අඩුවීමක් තමයි තියෙන්නේ. නමුත් කෙසේ නමුත් උතුරු නැගෙනහිර ඌව වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. දිවයින සෙසු පළාත්වල සාමාන්‍යයෙන් අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි තියෙන්නේ. එතකොට මේ තත්ත්ව යටතේ තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, තිරුකුණාමලේ වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය තිබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව සබරගමු, මධ්‍යම, කළුතර, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයක් තිබීමේ හැකියාවන් තියෙනවා. කංකසන්තුරේ ඉඳන් මුලතිව් හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තීරවල ගැඹුරු සහ නොගැඹුරු මුහුත්තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කංකසන්තුරේ ඉඳන් මන්නාරම හරහා මීගමු දක්වාම තියෙන වෙරළබඩ තීරවල සුළඟ වේගය 60 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මෙම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ඉදිරි දින කීපෙත් පවතිනවා. හැබැයි 4-5-6 වගේ දිනයන් වල මේ තියෙන වැසි තත්ත්වය නැවත වරක් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. රටපුරා ඇති වී තිබෙන ආපදා තත්ත්වයන් හිදී ජනතාවගේ ආරක්ෂාව හා සුපසාධනීය තහවුරු කිරීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග නොපමාව ගන්නා ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. අධික වර්ෂාවත් සමග නායෑම්, පස්කඳු කඩාවැටීම්, ගඟ වතුර හා ගල් පෙරලීම් වැනි අවදානම් තත්ත්වයන් ඇති විය හැකි. ඊට මුහුණ දීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට හා කඩිනම් ප්‍රතිචාර දැක්වීමට ක්ෂණික පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා දැනුම් දී තිබෙනවා. එම සියලු කාර්යයන් සම්බන්ධීකරණය හා සමාලෝචනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමටද කටයුතු සලසා ඇති බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ. පීඩාවට පත් මුළු පවුල් සංඛ්‍යාව 1609කොත් පීඩාවට පත් මුළු පුද්ගල සංඛ්‍යාව 5904යි. පුද්ගල මරණ පහක් වාර්තා වුණා. තුවාලකරුවන් 5 දෙනෙක් අපිට වාර්තා වෙනවා. මේ මීට අමතරව ආරක්ෂිත ස්ථානවල වැඩිවීමක් තියෙනවා. ආරක්ෂිත ස්ථාන 14ක් පුරා පවුල් 242ක පුද්ගලයින් 915 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. මූලිමේ ප්‍රතිපාදනයෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් දිස්ත්‍රික් ලේකම්තුමන්ලා වෙත සීලුම දිනාට මූලිමේ ප්‍රතිපාදන යොමු කළ තියෙන විශ්වාස පූර්ණ හානි 3කුත් අර්ධහානි 169කුත් අපිට වාර්තා වෙනවා. මේ සඳහා සීලුම වන්දි මුදල් ලබා දීමේ කාර්යයන් මේ වෙනුවට ආරම්භ කළ තිබෙනවා. නායම් නිවේදනය තවමත් වළංගු වෙනවා. නුවර එළිය, කෑගල්ල, එකම රත්නපුර සහ බදුල කියන දිස්ත්‍රික් වලට යොමු කළ තියෙන නායම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදු කළා තියෙනවා. යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථන අංකය ඔස්සේ හෝ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයත් සහ ජාතික උටින්ගි පරීක්ෂණ ආයතනය සමග සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ගත හැකි ඉදිරි පියවර සහ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අද පැවැත්ුණා. ඒ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නායෑම් අවදානම් සහිත නිවාස සඳහා පෙරසවි නිවාස යෝජනා ක්‍රමයක් රජය ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 2000ක සහ කළුතර දිස්ත්‍රික්කයේ නිවාස 400ක වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 7ක මුදලක් ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත මේවන විට ලබා දී තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගය කිසිදු ගැටලුවකින් තොරව පවත්වා ගැනීමට ආපදා අවදානම් සහිත කලාපවල ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සූදානම්ින් තබා ඇති බවද මෙම සාකච්ඡාවේදී හෙළි කෙරුණා. රාජ්‍ය අමාත්‍ය මහින්ද සම්රසිංහ මහතාද ඊට එක් වුණා. බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාව වෙනුවෙන් හාලියල මොරකොල්ල කනිෂ්ඨ විද්‍යාලයේ සහන කඳවුරු දෙකක් ස්ථාපනය කර තිබෙනවා. පෞල් 20ක සමාජිකයන් එහි රැඳී සිටින අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බවයි නිලධාරීන් පවසන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කලාවැව, රාජාංගනීය, නාචතුව හා අංගමු යන වැව්වල වාන් දොරටු විවෘත කර තිබෙනවා. තිසාවැවද වාන් මට්ටමෙන් පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ. කෙසල්ගමුවේ පිටාර ගැලීමෙන් පීඩාවට පත්වුවන් පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමිට මහතා නෝවුඩ් ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. කෙසල්ගමුවේ පිටාර ගැලීම හේතුවෙන් නෝවුඩ් ප්‍රදේශයේ පවුල් 30කට අයත් සමාජිකයන් සිය දෙනෙකු පමණ පීඩාවට පත්ව සිටිනවා. මේ අතර අයහපත් කාලගුණයෙන් අවදානමක් ඇති ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ඔවුන් සමග පැවැත් වූ සාකච්ඡාවකදී. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 9ක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. අවතැන් වූවන් සහ සිදු වූ විනාශයන් මෙන්ම එවලක්වා ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. අවතන් වූ වන්ට පිසු ආහාර ලබා දීමට හා සනිපාරක්ෂක කටයුතු පිළිබඳ නොපමාව ක්‍රියාකරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා තුන්නේ. පීඩාවට පත් වූ වන්ට වියලි ආහාර ලබා දෙන ලෙසද දැනුම් දුන්නා. ආපදාවට ලක් වූ දරුවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලෙසද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට දන්වා සිටියා. මැති අමාත්‍යවරුන් සහ ත්‍රිවිධ හමුදා ප්‍රතිවරුන් හා පොලිස් ප්‍රතිවරයාද සාකච්ඡාවට එක්ව සිටියා. පාකිස්තාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ෂා මහමුද් කුරේෂි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද මුණ ගැසුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී තමන්ගේ සහ තම රජයේ සුභාෂින්සන ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ පාකිස්තාන විදේශ අමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සංවර්ධනය, වෙළඳ කටයුතු, ආරක්ෂක සහයෝගීතාවේ සහ කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට පාකිස්තානයේ ඇති දැඩි උනන්දුව ප්‍රකාශ කළා. පාකිස්තානයේ බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට තම රජය කැමැත්තෙන් සිටින බවයි පාකිස්තාන අමාත්‍යවරයා කියා සිටියේ. ජනාධිපතිතුමාට පාකිස්තානයේ සංචාරයක නිරතවන ලෙසද ඒ මහතා ඇරයුම් කළා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ මූල්‍යාධාර සෙවීම වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී වන වෙළඳ හා ආයෝජන දියුණු කිරීම වැදගත් වන බවයි. පාකිස්තානයට බුලත් අපනයනය කිරීමේ වෙළඳපොළ සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළා. මද්රව්‍ය ජාවාරම මැඩලීමට මෙන්ම ඉස්ලාම් මන්තවාදයට එරෙහි සටන සඳහාද ශ්‍රී ලංකාව පාකිස්තානයේ සහය අපේක්ෂා කරන බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ. පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මොහමඩ් ෆයිසල් සහ ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්තාන මහකොමසාරිස් තන්විර් අහමඩ් යන මහතුරුද මෙම අවස්ථාවට එක්ව සිටියා. පාකිස්තාන විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද මුණ ගැසුණා. ඒ අරලීගහ මන්දිරයේදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ සුභාෂින්සන අග්‍රාමාත්‍යවරයාට ගෙනෙන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ. ඉම්රාන් ඛාන් මහතාගේ ලිපියක්ද අග්‍රාමාත්‍යවරයා වෙත බහර දීම මෙහිදී සිදු කෙරුණා. අග්‍රාමාත්‍යවරයාට පාකිස්තාන සංචාරයක නිරතවන ලෙස ඇරයුම් කෙරුණු අතර අග්‍රාමාත්‍යවරයා එම ඇරයුම බහරගත්තා. මහින්ද රාජපක්ෂ මහතා වැනි අධ්‍යක්ෂ බහුල නායකයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්වන බවයි පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර දිවයිනට පැමිණ සිටින පාකිස්තාන විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා පාකිස්තාන විදේශ අමාත්‍යවරයා අතර හමුව සිදු වූයේ විදේශ අමාත්‍යාංශයේදී. අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ මහතාද ඊට එක්ව සිටියා. හමු අවසානයේ පාකිස්තාන විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. I've had an excellent meeting with the foreign minister. I am fortunate to be the first foreign minister to have visited Colombo since the new government has been elected. Pakistan and Sri Lanka have enjoyed cordial and friendly relations for a long time. We've discussed in our meeting the way forward. I've invited the foreign minister to visit Islamabad. There's a lot we can do to promote mutual interests. We have been supporting each other in economic terms, in attaining peace
and stability on either side, and I look forward to a very fruitful engagement with the new setup in Sri Lanka. ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී. ජනාධිපතිතුමා සමග සුහද කතාබහක නිරත වූ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්වරයා කැනඩා රජයේ වෙනුවෙන් සිය සුභාශිංසන ජනාධිපතිතුමා වෙත පිරිනැමුවා. මේ අතර චීන රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන වූ චියන් හාවෝ මහතාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුණා. වූ චියන් හාවෝ මහතා මෙරට හිටපු චීන තානාපතිවරයෙකුද වෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකුද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුණ ගැසුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී ශ්‍රීලංකාවේ ඇමරිකා තානාපති ඇලීනා බී ටෙප්ලිට්ස් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණේ අද පෙරවරුවේ. ජපන් තානාපති අකිරා සුගියාමා මහතාද අග්‍රාමාත්‍යවරයා අද මුණ ගැසුණා. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රිටා මෙනිල්ලා මහත්මියද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අර්ලීකහ මන්දිරයේදී මුණ ගැසුණේ අද පෙරවරුවේ. කොළඹ ස්විස්තලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක බලහත්කාරයෙන් රඳවාගෙන තොරතුරු ලබා ගැනීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අවධානය යොමු කර තිබෙනවා. පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට ඇය ඉදිරිපත් නොවීම ගැටලුවක් බවයි අදාළ නිලධාරීන් පවසන්නේ. මෙම සේවිකාව ප්‍රකාශයක් ලබා දීම සඳහා යොමු කරන ලෙස ස්විස්තලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද රජය කටයුතු කළා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහයන් මහත්වරුන් ඇතුළු නිලධාරීන් තානාපතිවරයා ඊයේ හමුවීමෙන් අනතුරුවයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවල ප්‍රතිඵල පිළිබඳව ස්විස්තලන්ත තානාපතිවරයා දැනුවත් කිරීමටද කටයුතු කෙරුණා. අදාළ නිලධාරණියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙතෙක් අවස්ථාව නොලැබීම පරීක්ෂණවලට බාධාවක්ව පවතිනවා. මෙම තැනැත්තිය පැහැර ගැනීමේදී තමාට තුවාල සිදු වූ බවද ප්‍රකාශ කර ඇති බැවින් ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවද ආරක්ෂක ලේකම්වරයා සහ විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නා. සිදු වූයේ කියන මෙම සිද්ධිය සම්බන්ධ සැබෑ තත්ත්වය විනිශ්චය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන ලෙසද ඔවුන් ස්විට්සර්ලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළා. මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. මේ චෝදනාව ඇත්තද බොරුවක්ද කියලා බලා ගැනීම සඳහා තානාපතිතුමා හමුණු හැටියම අපේ අගමැතිතුමා කෝ මේක පට්ටබල් බොරුවක්. වෙන දෙයකට අපි කවදාවත් අපේ රාජ්‍ය සම්බන්ධ වෙන්නේ. ඒ විශ්වාසය ඒ තානාපතිතුමාට දුන්නා. අපි මේකේ අගමුල හොයාගන්න. හොයාගෙන එළියට ගන්නවා මේක පිටිපස්සෙ හිටියේ කවුද කියලා. ඉතින් මේකේ මම අහන්නේ එක පැත්තකින් චෝදනාව කරන්නත් අනිත් පැත්තෙන් මේකේ ඇත්ත කතාව එළියට මතු කර ගැනීමට ඉඩ නොදෙන්නත් කියන මේ පියවරයන් දෙකම එකවර ගනිමින් ඉන්නවාද කියලා මම මේ අහන්න කැමැත්තෙන්. මේක ඉතාමත් කුමන්ත්‍රකාරී විදිහට යම් සිද්ධියක් සිදු කරලා තියෙන බව මේක ඒක චෝදනා මුකෙන් මේ රජයට එල්ල කරපු චෝදනාවක් විදිහට තමයි මේක පැමිණෙන්නේ වෙලා තියෙන්නේ. නමුත් අපට පේන විදිහට මේ යම්සි මේක සිද්ධිය ඔවුන් දැනුවත් කරපු දෙයක් නම් මගේ පෞද්ගලික මතය අත්‍යන්ත ප්‍රජාව වැරදි නිගමනවලට වයින්න ඉඩ කඩ තියෙනවා රාජ්‍යාන්ත්‍රික මට්ටමේ මෙවැනි සිද්ධීන් නැති වුණොත්. ස්විස් තානාපති කාර්යාල සේවිකාව කට උත්තරයක් ලබා ගැනීම සඳහා පොලිසියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ අභියසදී පැවැත්තුණා. වහාම අපි මේ පුංචි උපවාසයක් ආරම්භ කරේ අපි ස්විස්තලන්ත තානාපතිතුමනි කරුණා කළා මේ හොඳනම කැතකරන් පා ලංකාවේ මේ කාන්තාවට පැමිණිලා කරන්න දෙන්න ඉඩ දෙන්න. එච්චර එහෙම නැත්නම් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න කියන කාරණේ තමයි. විශේෂයෙන්ම මම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්සරහා මේ විමල් ඇමතිතුමා කරපු උද්ඝෝෂණය පස්සේ දැන් අඩුවක් තියෙනවා. ඒ මොකද නීති විරෝධී රැස්වීමක් කියලා පස් දිනකට වැඩි කියලා. ඒ නිසා මම මේ ඇත්තටම මේ තනියම වාඩි උනේ වෙන කට්ටිය අමාරු දාන්න හොඳ නැහැ. අල්ලගෙන යනවා නම් මාව අල්ලගෙන ප්‍රින්සිපල් සර්ණ අජිත් ප්‍රසන්න දවස් 23ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙච්ච කින්දා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇතනම් ඒවා නිවැරදි කිරීමට සහාය දැක්වීමට සිය පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසනවා. පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි කිරියැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ. රාජිත සිනාරත්න සහ ආශු මාර්සිං යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පළ කළා. රජයේ පැත්තෙන් මතයක් ඇවිල්ලා තියෙනවා 19 වෙනි සංශෝධනය අර රට පාලනය කරන්න අමාරුයි. ඒ නිසා රජය මේක විරස් කරන්න
බලාපොරොත්තු වෙනවා කියලා. දවසක් විවාද කරලා තමයි සියලු දෙනාම ඒකට ඡන්දෙ දුන්නේ. කිසිම කෙනෙක් විරුද්ධව ඡන්දෙ දුන්නේ නැහැ. කලින් තිබුණු ආණ්ඩුව ගෙනාවා 18 වෙනි සංශෝධනයේ. 18 වෙනි සංශෝධනයේ යටතේ කවුරු හරි පත් කරුවාම ජනාධිපතිතුමා නම් කරුවාම ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඉතින් අපි 19 වෙනි සංශෝධනයේ ගෙනාවේ මේක වෙනස් කරන්න. ඒ තුලින් සම්බරතාවයක් රටේ ඇති වුණා. අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් වලින් මේ ආයතන බේර ගන්න සිද්ධ වුණා. ඉතින් දැන් ආණ්ඩුවෙන් කියනවා මේක අවහිරයක් කියලා. අපිට කියන්න තියෙන්නේ අපි රජයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් මොනවද වෙනස් කරන්න ඕන කියලා. 19 වෙනි සංශෝධනයෙන් දේශපාලන පත්වීම් පමණක් නෙවෙයි මේ හැම පත්වීමක්ම මෙන්න මෙවැනි ක්‍රියාදාමයකින් තේරුවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තෝරන්නේ ඒකේ අවසාන තේරීම තියෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ. එතෙන්ට යවලා එතන අනුමැතිය ගන්න ඕනේ. එතන ඉන්නේ ස්වාධීන පුද්ගලයන්. ඒ ක්‍රමවේදය හරියට කරලා නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් අයින් කළේ. ඒක තමයි අපි 19 වෙනි සංශෝධනයෙන් ප්‍රතිෂ්ඨාපනය කරේ. ඒ වගේම අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රමිනිස්ත්‍රකාරවරයා දක්වා ඒක තමයි අපි කරේ. මේ වෙනමිට ස්වාධීන කොමිෂන් සභාව ගැන යම් කතාබහක් ඇති වෙලා තියෙනවා. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හරහා පැවැත්තු ප්‍රථම ජනාධිපතිවරණයේ පසුගියදා පැවැත්තුයි. මේ ජනාධිපතිවරණය සම්බන්ධ කාරණාවලදී එම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙකුන මහාචාර්ය රත්නජීවන් හුල් මහතා ප්‍රකාශ කරලා තියෙන කාරණා බරපතල කාරණාවක් එතුමා ප්‍රකාශ කරලා දිනවා. විවිධ මාධ්‍ය අපෙන් ප්‍රශ්න කරා මේ ගැන. ඒ නිසා විවස්ථාදායක සභාවෙන් මේ ගැන විමසීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය මහාචාර්ය හුල් මහතා කරලා ද ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ වගේම ඒ ගැන ඇත්තටම පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා මොකද මහාචාර්ය හුල් මහතා කරන ප්‍රකාශ බරපතලයි විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතාද අදහස් දැක්වුවා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එන බ්‍රහස්පතින්දා රැස් වෙනවා රැස් වෙලා අපි සියලුම දෙනා සාකච්ඡා කරලා පොදු එකඟතාවයක් මත විපක්ෂ නායක ධුරය පමණක් නෙමෙයි අනිකුත් සියලුම දේවල් සම්බන්ධ අපි තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 පුවත් තුලින් බලාපොරොත්තු වන්න. අපොස සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. ඒ දිවෙන පුරා මධ්‍යස්ථාන 4987කදී අද ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයේ ලබන 12 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඊට මුහුණ දෙන මුළු අයදුම් කරුවන් සංඛ්‍යාව 717,008 දෙනෙක්. ඉන් 433,050 දෙනෙක් පාසල් අයදුම් කරුවන්. මෙවරද විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් පැවැත්වෙනවා. රත්මලාන තංගල්ල මාතර හලාවත යන ප්‍රදේශවල සහ කොළඹ මැගසින් බන්ධනාකාරය මහරගම අපේක්ෂාරෝහල වටරැක සුනීත විද්‍යාලයේ මෙන්ම නේපාලයේ කත්මන්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යන ස්ථානවලදී මෙලෙස විභාගය පැවැත්වෙන්නේ. අපි හිතනවා මේ අපගේ දරුවන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලබන ජයග්‍රහණ වගේම අධ්‍යාපනයේ පැත්තෙනුත් ඒ දරුවන්ට ජයග්‍රහණයක් ලබන්න අපට මේ සූදානම් කරගන්නට හැකියවීම සම්බන්ධයෙන් අපි බෙහෙවින් සතුටට පත්වලා තියෙනවා. එතකොට මේක ඇත්තටම අපේ රට වෙනුවෙන් අපිට විශාල සේවයක් විදියටයි අපි සලකන්නේ. මෙතර වටරැක සුනීත විද්‍යාලයේ සිසු දරුවන් 15 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. නිලධාරීන්ගේ ආශිර්වාද මැද ඔවුන් විභාගයට පෙනී සිටීම සඳහා පැමිණියා. සුනීත පාසලේ දරුවන් 15 දෙනෙකු අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ වලින් එවන ලද සිසු දරුවන් තමයි. ඔවුන් අද දින බන්ධනාගාර නිලධාරීන්ගේ ආශිර්වාද ඇතුවත් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාද ඇතුවත් හොඳට විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අපි හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා සිසු දරුවන් ලබා ගැනීම කියලා. නාගරික සුන්දරත්වය රටේ සංවර්ධනයේ කියාපාන එක් දර්ශකයක්. කොළඹ නගරයේ සුන්දරත්වය සඳහාම ඉදි වූ නමුත් අද වන විට පරිහානියට පත්වෙමින් පවතින පාවෙන වෙළඳ සංකීර්ණය පිළිබඳව රටටම හෙළි කරන්න අප තීරණය කළේ ඒ නිසාමයි. පාවෙන වෙළඳ සංකීර්ණයට පසුගිය කාලය තුල සිදු වූයේ කුමක්ද? ඒ පිළිබඳ වාර්තාව අප නියෝජිත ගයන් ඇල්ලේ කොටගෙන්. මේ කෙක්කිනාට ඕනෝට යාපැත්තේ කඩපේලියක් ගැව්වා. කොහෙද නඩත්තුවක් කියන්නේ මේ බලන්න මේ දිරල මේ. මේ තියෙන බලන්න මේ ඔක්කොම දිරල නැති ඉඳ. සෙනග නැහැ මෙතෙන් දෙන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමනි අපි මේ ඉන්නේ මීට වසර 5කට පමණ ඉහතදී ඔබතුමාගේම සංකල්පයකට ඔබතුමා විසින්ම නිර්මාණය කරන ලද ෆ්ලෝටින් මාකට් එහෙම නැත්නම් පාවෙන වෙළඳ සංකීර්ණ භූමිය. හැබැයි ගත වූ පසුගිය වසර 4 මාර කාලය තුල
මේ ෆ්ලෝටින් මාකට් එක නැත්නම් මේ පා වෙන වෙළඳ සංකීර්ණයට අතු ඉරණම කුමක්ද? ෆ්ලෝටින් මාකට් එකත් පා වෙන වෙළඳ සංකීර්ණය ආරම්භ වන්නේ 2014 වසරේදී. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් දුරේ දරන සමයේ ඉදිකරනු මේ වෙළඳ සංකීර්ණය අපිලිවෙලට තිබූ කොළඹ නගරය සුන්දර කරන්නට විශාල දායකත්වයක් ලබා දුන්නා. නමුත් 2015 වසරෙන් පසුව මේ පාවෙන වෙළඳ සංකීර්ණයට අත්ුවේ ඉතාම අවාසනාවන්ත ඉරණමක්. මේක ගඳ ගැසුණා. උසාවිය ගාඩ ගියාම කන මේ මොකද අපිටවත් කන්න බෑ මේ පැත්තේ ගඳ ගන්නවා කියලා. කුලී බිල් එනවා ලක්ෂ ගණන් මෙච්චරයි කියලා. කුලී ගෙවනවට මේකට විකල්පයක් නෑ. මේ මිනිස්සුන්ට පහසුකමක් දෙන්න එපා. මිනිස්සු හේන ගෑ දෙන මොනවාරි ක්‍රමයක් කරලා. කලින් තිබුණා මෙතන ෆන්ක්ෂන් එකක් අනිවාර්යයෙන්ම තිබුණා සතියේ සැරයක් කරේ. කොටයි මහත්ය කාලේ. 2015 ට ඉස්සර. නමුත් ඒක කනකෝක ඇන්ඩෝ ෆන්ක්ෂන් තියා දැන් රැයට සමානලාට කලුවරේ අපි ඉන්නවා. අද වන විට මේ වෙළඳ සංකීර්ණයට ජනතාව ඇදීෙන්නේ සුළු වශයෙන්. මේ හේතුවෙන් වෙළඳ සැල් රසක් වසා තමයි ඇති අතර එම වෙළඳසැල් හිමියන් දැඩි අපහසුතාවන්ට පත්ව සිටිනවා. අපේ බිස්නස් තිබුණා හොඳට මුලින්ම ඊට පස්සේ අසාර්ථකයි. ඊට පස්සේ බිස්නස් නෑ ඒ පැත්තෙන් වැටක් දාලා සම්පූර්ණම වැහුවා. නිසි නඩත්තුවක් නොමැති වීම ලබා දුන් පහසුකම් කප්පාදුව සහ මෙම වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතව දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙස අක්‍රමවත් වෙළඳසැල් ඉදිකිරීම මේ පාවෙන වෙළඳ මධ්‍යස්ථානයේ පරිහානියට ප්‍රධාන හේතු වී තිබෙනවා. මේ වෙළඳසැලට එන පාරිභෝගිකයන් වෙනුවෙන්ම වැසිකිලි පද්ධතියක් ඉදිකර තිබුණත් අද වන විට එම වැසිකිලි පද්ධතිය පිහිටා තිබූ ගොඩනැගිල්ල කාමර පහසුකම් සඳහා කුලියට ලබා දෙන පෞද්ගලික ආයතනයකට බදු දීමට බලධාරීන් කටයුතු කර තිබීම කනගාටුදායක තත්වයක්. අර බලන්න ටොයිලට් ගන්න දැන් ටොයිස්ලා එනවා මෙතෙන්. ආන් පස්සේ අහන්නේ වොෂ්රූම් කෝ කියලා. කෝ වොෂ්රූම්? යාන්වේ ඔය ඔක්කොම වික්ක පාකින් එක වාහනයක් නවත්තන්න බෑ. පොලිසියෙන් ලියනවා. එහෙම නැත්නම් ටිකට් කඩනවා. මෙතන තිබුණේ ඔය තනිකර කෙලවරේ ඉඳලා මෙතන එන වාහන පාකින්. අතන සෙඩ් එකක් තිබ්බා. ඒ සෙඩ්ඩත් අයින් කරලා දුන්නේ අපිට පාකින් ගොඩයි මහත්ය කාලේ. මොකද එතකොට වාහනේ පාක් කරා මේ මිනිස්සුන් ඇවිල්ලා මම නිකන් හරි මෙතන. ඉතින් මෙතන දැන් එනවනේ වාහන පාකින් කරලා මෙතන එනකොට රුපියල් 1200 බිලක් ඒක ඇදිලා. මෙහි සිටින ව්‍යාපාරිකයන් වත්මන් රජෙන් ඉල්ලා සිටින්නේ 2015 දී තමන්ට මෙන්ම රටටත් අහිමි වූ ඒ සුන්දර පාවෙන වෙළඳ මධ්‍යස්ථානය යලි ලබා දෙන ලෙසයි. අම්බලංගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රිරෝධ රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. ගල් සිට බලපිටිය දක්වා ගමන්ගත් ත්‍රිරෝධ රථයක් ඌරවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී තිබෙනවා. ත්‍රිරෝධ රථයේ ගමන්ගත් කාන්තාවන් 3 දෙනෙකුයි අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ. අනතුර සිදු වන අවස්ථාවේ එහි 6 දෙනෙකු සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ුනේ මවක සහ අවුරුදු 24ක් සහ අවුරුදු 28ක් වන ඇගේ දියණියන් තෙදෙනයි. ත්‍රිරෝද රථයේ සිටි එම කාන්තාවගේ අනෙක් දියණිය සහ ත්‍රිරෝද රථයේ පැදවූ බෑනා සහ අවුරුදු 4ක් පමණ වයසැති කුඩා දරුවා අනතුරින් තුවාල ලැබුවා. ඔවුන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. දැන් ක්‍රීඩා ප්‍රවෘත්ති. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උරුලේ තොරතුරු කියන්නට එහි සිටින අප නියෝජිත චතුක දේවාශන දැන් සූදානම්. දහතුන්වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ ශ්‍රී ලංකාව අද පදක්කම් සටහනට එකතු වුණා. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ රන් පදක්කම් දෙකම ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් වීමද විශේෂත්වයක් වනවා. ඊට අමතරව කරාතේ, පිරිමි වොලිබෝල් සහ තවත් තරග ඉසව්වලදී ලෝකඩ පදක්කම් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අද දිනේදී හැකියාව ලැබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි බ්‍රොන්ස් මෙඩල් එකට යන්න ලැබීම ගැන. අපි ආවේ රන් පදක්කම ජයග්‍රහණය කරන්න. ඒත් අපිට පාකිස්තාන, ඉන්දියාව හරහා ඒ අභිභවා යන්න හම්බුනේ නැහැ. අපිට අවසන් පුර තරගයේදී ඉන්දියාව හරහා අපි පරාද වුණා. ඒත් අපි බංගලාදේශ හරහා බ්‍රොන්ස් මෙඩල් එක අපි දිනාගත්තා. අපිට ඇත්තටම කණ්ඩායමක් වශයෙන් ගොඩක් සතුටුයි. මේ වන විට ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම කත්මන්ඩුහි දසරත් ක්‍රීඩා සංකීර්ණයේ තිරුපුරේශ්වර ක්‍රීඩාගාරය තුළ තමන්ගේ ලෝකඩ පදක්කම උදෙසා තරඟ වදිනවා. ඒ මාලදිවයින් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම මේ වන විට මූලික වටේ තරගයක් ලෙස මාලදිවයින් කණ්ඩායමට එරෙහිවයි තරඟ වදිමින් සිටින්නේ. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඉදිරි දිනවලදීත් ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළ ගෙන එන්නට අපි සූදානම්.
ආසිරි සොයි සහ කපිල ලියනගේ සමගින් මම චතුක දිවාෂණ නේපාලයේ කත්මඬු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිට ඒ සමගින් ඇක්ලින සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට සුබ රාත්‍රියක් www.ipnnews.lk